හරි අපි එනම් අද වැඩට බහිමු. සල්ලාම මම මේකට සොෆ්ට්වෙයාර්ස් දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි රිවියුස් කියලා එකක්. අනිත් එක තමයි පව ISO කියන එක. හරි මම ඉස්සෙල්ලා රිවියුස් එකෙන් කරන්න කොහොමද කියන එක ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නම්. මේ දිනේ මගේ රිවියුස් එක. මේකේ ඉස්සෙල්ලාම මම දැන් ගහලා තියෙනවා 4GB pen එකක් මේකට. මේදී උඩින් පෙන්නන්නේ 4GB pen එක. මෙතනින් පෙන්නන්නේ එක. මෙතන ඊට පස්සේ පෙන්නන්නේ මේක BIOS ඕපන් වෙද්දී කොහමද BIOS පෙන්වන්න ඕනේ කියන එක. ඊපස්සේ මෙතන තියෙන්නේ මෙසි ෆෝමැට් වෙන්න ඕන ෆයිල් එක FAT32 ඒක. මේ ඔහොමම ඩිෆෝල්ට් තියන්න එන විදිහටම තියන්න. නිකන් හරි මේක චෙක් එකක් වැරදලා තිබ්බොත් එහෙම මේක ටික එක වැරදලා තිබ්බොත් එහෙම මේක ටික ටික එක අයින් කරලා දාන්න. හරි ඊට පස්සේ මෙතනින් බලන්න ඕනේ create bootable disk using free DOS ද මොකක්ද කියලා. ආ මෙතනින් දාන්න ISO image කියන එකට. ISO image කියන එකට දාලා හැබැයි පේනවා ඇති පොඩි ఐకన్ එකක් තියෙනවා නිකන් CD ROM එක වගේ. අන්න එක උඩින් ක්ලික් කරලා ඔයා හොයලා දෙන්න ඕනේ. ඔයාගේ image file එක කොහෙද තියෙන්නේ කියලා. මගේ image file එක තියෙන්නේ මේ partition එකේ. මෙන්න මේක. Windows 7 image file එක. මේ ක්ලික් කරලා open කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් නිකම්ම මෙතනින් start button එක ක්ලික් කරන්න. ඔයාගේ මෙහෙම මැසේජ් එකක් ඇහුවොත් එහෙම මෙතනින් කියලා දෙන්නේ ඔයාගේ pen එකේ තියෙන ඔක්කොම data ටික නැති වෙලා යනවා කියලා. මේක නිකන් ඔයා okay කරන්න ඔයාගේ data ටික ඕනේ නැත්තම්. දැන් අපේ පෙන් එක බූට් වෙලා ඉවරයි. අපිට හරියටම මේ ඔක්කොම ෆුල් ප්‍රොසෙස් එකටම අපිට ගිහිල්ලා තිනවා වෙලාව විනාඩි 10යි තප්පර 46ක්. හරි. අපි දැන් බලමු අනිත් අපේ සොෆ්ට්වෙයාර් එක පව ISO එක කොච්චර ලා ගනීද සහ ඒකෙන් කරන්න පුළුවන් කොහොමද කියන එක ගැන. හරි. මම දැන් මේ ක්ලෝස් කරන්නම්. අපි දැන් මේ මයි කම්පියුටර් ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා බැලුවොත් එහෙම වඩ බලා ගන්න පුළුවන් පෙන් එක බූට් වෙලා තියෙනවා. හරි මම දැන් පව ISO ඕපන් කරගන්නම්. පව ISO ඕපන් කරද්දි වඩාත් හොඳයි මේක රයිට් ක්ලික් කරලා run as administrator කරන්න. එහෙම නැත්නම් මේක නිකන් ඕපන් කරත් ඔයා පෙන් එක බූට් කරන වෙලාවෙදී අනිවාර්යෙන් ඔයාගෙන් අහයි මේක administrator rights ඇතුවද ඔයා මේක බූට් කරන්න යන්නේ කියන එක ගැන. හරි මම දැන් යනවා ඉස්සල්ලාම මෙතන උඩ තියෙනවා ඔයාලට පේනවා ඇති tools කියලා. ආන්ගේ tools කියන එකට ගිහිල්ලා මේ පල්ලේ හැඩ ඇදි ටිකක් තියෙනවා create bootable USB drive කියලා. අන්න එක ක්ලික් කරන්න. ක්ලික් කරලා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ වාගෙන් අහලා තියෙනවා මේක ඇඩ්මිනිස්ට්‍රේටර් රයිට්ස් ඇතුවද පව ISO ඕපන් කරන්න ඕනේ. ඊට පස්සේ මේක මේ ඇඩ්මිනිස්ට්‍රේටර් රයිට්ස් එක ඕපන් කරන්නද කියලා. ඔයා මේක ඕකේ කරාට පස්සේ මේක රීස්ටාර්ට් වෙයි ඇඩ්මිනිස්ට්‍රේටර් රයිට්ස් එකම. හරි. ඔන්න ඇඩ්මිනිස්ට්‍රේටර් රයිට්ස් එකම ඔන්න ඕපන් වෙලා තියෙනවා. දැන් ඔයාගේ උඩින්ම පේනවා ඇති source image file කියලා. අන්න අර ඉස්සෙල්ලා වගේම ඔයා මෙතනට දෙන්න ඕනේ ඔයාගේ image file එක. මෙතන ක්ලික් කරලා ආ මෙතන image file එක තෝරලා දෙන්න. හරි image file එක මම තෝරලා දුන්නා. ඊළඟට destination එකට දෙන්න ඔයා boot කරන්න යන pen එක. මම මගේ දැන් මෙතන තේරලා තියෙන මගේ hard drive එක මෙතනින් කල්පනාවෙන් දාන්න. ආ වෙන එකක් මෙතනින් තෝරලා තිබ්බොත් එහෙම අනිවාර්යෙන් ඒක format වෙලා ඔයාගේ data ටික lost වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාවෙන් මෙතනින් තෝරලා ඔයාට boot වෙන්න ඕන removable drive එක තෝරලා අනිවාර්යෙන් boot කරන්න. හරි මෙතනින් මේ USB HDD කියන එකම තියලා මෙතනින් නිකන් start කරන්න. මෙතන කියලා තියෙන අර ඉස්සල්ලා වගේම අර ගැහුවා වගේම ඔයාගේ data ටික delete වෙනවා නැත්නම් overwrite වෙනවා කියලා මේක okay කරන්න.
හරි පවා ඒස්වාගෙන ඔන්න බූට් වෙලා ඉවරයි. මට මේකට ගියා විනාඩි 8යි තප්පර 20ක්. අපි රිවියුස් එකේ ගත්තා විනාඩි 10යි තප්පර 45ක්. මේකේ තප් විනාඩි 8යි තප්පර 20කින් අපිට ඉමේජ් එක පෙන්නකට බූට් වෙලා හම්බෙනවා. ඇත්තටම මේ බූට් වෙනවා කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය දන්නව ඇති, සමහරක් අය දන්නේ නැතුව ඇති. බූට් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ඔයා මැෂින් එකට Windows ඉන්ස්ටෝල් කරද්දි ඔයා සාමාන්‍යයෙන් CD එකකින් වගේ තමයි ඉන්ස්ටෝල් කරන්නේ. CD එකකින් වගේ ඉන්ස්ටෝල් කරද්දි CD එක හීරෙනවා, ගොඩක් අය පාවිච්චි කරන්න බෑ, ඒ වගේ ලොකු ලොකු ප්‍රශ්න වගේක් තියෙනවා. ඒ නිසා තමයි CD එකක් ඔයගොල්ලෝ ගත්තට පස්සේ කඩෙන් හරි කොහෙන් ඩවුන්ලෝඩ් කරා මේක කරගත්තාම හරි ඔයා ඒක ඉමේජ් ෆයිල් එකක් වඩ දාලා තියාගන්න පුළුවන්. ඉමේජ් ෆයිල් එකක් දාලා තියාගත්තට පස්සේ ඔයාට පුළුවන් ඒක ඕන වෙලාවට පෙන් එකට බූට් කරලා ඔයා Windows ගහනවා නම් Windows ඉන්ස්ටෝල් කරනවා නම් Windows ඉන්ස්ටෝල් කරලා ආයෙමත් පෙන් එක ෆ්‍රී කරගෙන පෙන් එක ආයෙ තිබ්බ විදිහට පාවිච්චි කරගෙන යන්න පුළුවන්. ඒක තමයි මේකෙන් වෙන්නේ. ඔයගලන්ට මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මම ඔයාලට පල්ලෙහා ලින්ක් එක දාන්නම්. ඔයගලන්ට පුළුවන් pawiso.com/download.php කියන සයිට් එකට ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඔක 64 නම් 64 bit operating system එකක් නම් 32 bit operating system එකක් නම් මෙතනින් ඒ දෙක තෝරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඔයාගේ operating system එක bit එක දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ my computer එක right click කරලා properties ගිහිල්ලා මෙතනින් බලා ගන්න type එක මොකද්ද කියලා. මේ තියෙන රිවියුස් එකේ වෙබ්සයිට් එක ඕගලන්ට පුළුවන් රිවියුස් සයිට් එකේ තියෙන මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ බලලා මොකද දැනගන්න ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් මේ වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේම ඔයාලා යාළුවන්ටත් බාන ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අවශ්‍ය කරන්න. ඒ වගේම ඔයාලා මොකද ප්‍රශ්න තියෙනවා, අයලා කමෙන්ට් සෙක්ෂන් එක දාන්න අනිවාර්යයෙන්ම ඔයාලා උදව් කරනවා.